ආයුබෝවන් ලැබුවා වූ නව වසර සාමය සෞභාග්‍ය පිරි නිදුක් නිරෝගීමත් සුබ නව වසරක් වේවායි කියලා ගෝවිම ඩන්නවලු වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාව සමගින් ගෝවිම ඩන්නවලු නව වසරේ වැඩසටහන් සමග අපත් සමග රැඳී සිටින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. කුචිකර්ම ශේෂ්ත්‍රයේ සංවර්ධනය, තිරසරභාවය, ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් සුවිශේෂී වූ ප්‍රමුඛතම කාර්යභාරයක් සිදු කරන්නේ කුචිකර්ම දෙපාර්තමේන්තුව. ඉතින් 2021 වසරේත් අපේ රට කුසිකාර්මික සෞභාග්‍ය කරා ගෙන යාම සඳහා කුසිකර්ම දෙපාර්තමේන්තුවේ සූදානම සම්බන්ධයෙන් තමයි අද ගොවිබිම ටන්වලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒ සඳහා ආරාධනා කරා කුසිකර්ම දෙපාර්තමේන්තුවේ නියමුවනවා කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WMW වීරකෝන් මහත්මයාට. ඉතින් ගොවිබිම ටන්වලින් අපි ඔබතුමාව ආයුබෝවන් කියලා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් තුමනි, කුසිකර්මය කියන්නේ විශේෂයෙන්ම අභියෝගාත්මක කර්මාන්තයක්. ඉතින් 2020 වර්ෂයේ පසුගිය වර්ෂයේ කුසිකර්ම දෙපාර්තමේන්තුවට සුවිශේෂී අභියෝගයක් එල්ල වෙච්ච වර්ෂයක්. ඉතින් නමුත් කුසිකර්ම දෙපාර්තමේන්තුවේ අභියෝග සියල්ල ජය අරගෙන අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න කටයුතු කරා. ඉතින් අපි පහුගිය වර්ෂයේ එහෙම නැත්නම් 2020 වර්ෂය ගැන අපි ආපසු ආවර්ජනය කරොත් කොහොමද මේ අභියෝගයන් එල්ල වුණේ, කොහොමද අපි ඒවට සාර්ථකව මුහුණ දුන්නේ? කපිල ප්‍රථමයෙන්ම මම මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ නියුතු සියලු දෙනාට විශේෂයෙන්ම කෘෂිකර්ම නිලධාරි මහත් මහත්මීන්ට ඒ වගේම කෘෂිකර්මයේ මේ සෞභාග්‍ය ළඟා කර ගැනීමට උදව් දුණු ගොවි ජනතාව සියලු දෙනාට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි 2020 වර්ෂයේ පටන් ගන්නකොට ඉතාමත්ම අභියෝගාත්මක තත්ත්වයක් අපිට තිබුණා. නවරජයේ සෞභාග්‍ය කෘෂිකර්ම දැක්ම යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඉතාම අභියෝගාත්මක කාර්යතවයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ තමයි මේ රටේ වගා කළ හැකි සියලුම භෞගෝලික ස්වයංපෝෂිතතාවයට ළඟා කර කළ යුතුයි කියන රජයේ ඒකායන පරමාර්ථය මුදුන්පත් කරගෙන ඒ වගේම අධිකර ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලට අනුගත වෙමින් අපි ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ගොවි ජනතාව ඇතුළු සියලුම නිෂ්පාදකයන්ට අවශ්‍ය දායකත්වය ලබා දීමට සිදු වුණා. මේක අපි ඉතාමත්ම සාර්ථකව ජයග්‍රහණය කළා. අපේ නිලධාරී හිඟකම ඒ සියල්ල තිබුණත් මම දන්න විදිහට අපි ඉතාමත්ම සාර්ථකව ජයග්‍රහණය කරලා ගේ අල්කන්නයත් ඒ වගේම මේ මහකන්නේ වුණත් පෞගිය 19 මහකන්නේ ඉතාමත්ම සාර්ථකව නිම කරන්න පුළුවන් වුණා. ඉතින් මම සමස්තයක් වශයෙන් ගත්තාම මේ වර්ෂයේ මම 2020 වර්ෂයේ මම විසරනවා ඉතාමත්ම සාර්ථක වර්ෂයක්. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉතාමත්ම නිලධාරීන්ගේ ඉතාමත්ම කැපවීමෙන් අපට මේ ඉලක්ක කරා යාමට හැකියාවක් ලැබුණා. කුෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමනි, ඔබතුමා සඳහන් කරා 2020 වර්ෂයේ ඉතාමත් සාර්ථක වර්ෂයක් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ඒ වගේම අපේ රටේ කුෂිකාර්මික සංවර්ධනය. නමුත් මගේ අදහස නම් 2021 වර්ෂයේ අපිට තවත් විශේෂ සුවිශේෂී අභියෝගී රාශියක් එල්ල වෙන වර්ෂයක්. මොකද අපේ රටේ ආහාර වගා කළ හැකි ආහාර භෝග බොහොමයක් දැනට ආනයනය සීමා කරලා තියෙනවා. ඒ වගේම තමා අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ඒ කුෂිකාර්මික සංවර්ධන වැඩසටහනත් එක්ක අපි අපේ රට කුෂිකාර්මික සෞභාග්‍ය කරා යොමු කළ යුතුයි. ඉතින් ඒ සඳහා සුවිශේෂී කාර්යභාරයක් යොමු වෙලා තියෙන කුෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉතින් මේ වසරේ 2021 වසරේ මොනවාගේ සැලැස්මන්ද, මොනවාගේ වැඩපිළිවෙලක්ද ඒ සෞභාග්‍ය කරා යන්න ඔබතුමාගේ දෙපාර්තමේන්තුවට තියෙන්නේ? මම 2020 තමයි අපි ඒ අඩිතාලම දැම්මේ. ඒ අඩිතාලම තවදුරටත් පුළුල් කරගෙන 2021, 22, 23 වර්ෂ සඳහා අපි දැන් පුළුල් සැලැස්මක් නිෂ්පාදනය කරලා තියෙනවා. අපි නිෂ්පාදනය කරන අපේ රටේ නිෂ්පාදනය කරන භෝග වර්ග සියල්ලගෙන්ම අපි තෝරාගත්ත භෝග 16ක් තියෙනවා. ඒ තමයි රජයේ සෞභාග්‍ය දැක්ම යටතේ ආනයනය අවම කරලා නැත්නම් ආනයනය නැති කරලා දේශීය නිෂ්පාදනයේ ස්වයංපෝෂිත වීම සඳහා. ඒතර මේ දැක්ම ක්‍රියාත්මක කිරීම තමයි කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන රාජකාරිය. එතකොට ඒ රාජකාරිය ක්‍රියාත්මක කිරීමේදී අපි හැමෝම දන්න දෙයක් තමයි අපි සහල් ස්වයංපෝෂිතයි. අපි ඉදිරියේදී කිසිම සහල් ප්‍රමාණයක් ලංකාවට ගියේ නැහැ. මොකද අපි ජනතාවට හැකියාව ලැබිලා තියෙනවා ඒ සහල් ස්වයංපෝෂිත වීම සඳහා. මේ පසුගිය මාස කන්නේ 2021 මාස කන්නේත් අපි ඉතාමත් සාර්ථක වගා කරා. මම බලාපොරොත්තු වෙනවා මේ අස්වැන්න ලැබෙනකොට මේ පෙබරවාරි, ජනවාරි, පෙබරවාරි මාස තු මාසවල අපි සහලින් සම්පූර්ණ වෙනවා කියලා. බඩේරු ගෝලින් ඉතාමත්ම ඉහළට තත්ත්වයට ගිහිලා තියෙනවා. ඒ වගේ අපි සුවිශේෂී ජයග්‍රහණ ගොඩාක් ලබාගෙන තියෙනවා. මේ ගැන මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ගොවි ජනතාවට මේ තත්ත්වයට කර ගැනීම සඳහා. ඉතින් මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම දෙපාර්තමේන්තුවක් හැටියට තාක්ෂණය මුල් කරගත් කෘෂිකාර්මික
නවෝදයක් ඇති කිරීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ නිලධාරීන් සියලු දෙනා සැදී පැහැදී ශාස්ත්‍රයේ පුහුණුවට ඉතා උදව් ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකක ශාස්ත්‍රයෙන් ලබා ගන්නා නිෂ්පාදිතතාවය වැඩි කිරීම ප්‍රධාන වශයෙන්. මේ නිෂ්පාදිතතාවය වැඩි කිරීමෙන් සහ ගුණාත්මය වැඩි කිරීමෙන් වසවිස අවම ආහාර ද්‍රව්‍ය පරිභෝගිකයන්ට ලබා දීමෙන් ඒ වගේම යෙදවුම් වල කාර්යක්ෂමතාවය වැඩි කිරීමෙන් අපි දන්නවා පොහොර භාවිතය ඉතාම ඉහළයි කෘෂි රසායන භාවිතය සෑහෙන දුරට වැඩි මේ සියල්ල කෘෂිකන් දෙපාර්තමේන්තුවට අභියෝගයක් වුණත් කෘෂිකන් දෙපාර්තමේන්තුවේ තාක්ෂණයේ භාවිත කරලා මේ සියල්ල අභියෝග ජය ගන්න අපට හැකියාවක් තියෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේ 2021 මහා කන්නවලත් අතරමැදි කන්නවලත් මේ සියලු තාක්ෂණික ක්‍රම ගොවියට ලබා දීලා ගොවියට උදව් ලබා දීලා මේ අභියෝග ජය ගන්න. මේ සඳහා ගරු මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ඇතුළු රාජ්‍ය ඇමතිවරුන් ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලු දෙනා එකතු වෙලා අපි සෞභාග්‍ය දැක්ම යටතේ අපි වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. මේ සෞභාග්‍ය දැක්ම යටතේ වැඩපිළිවෙළ සකස් කිරීම වැඩපිළිවෙළ යටතේ අපි සියලුම ගොවීන්ට තාක්ෂණය ලබා දීම මම ඉස්සලා කිව්වා වගේම බීජ ලබා දීම ඇතුළු අනිකුත් සියලුම ප්‍රදේශ සේවා ලබා දෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ සෞභාග්‍ය දැක්ම යටතේ අපි තව තව අවුරුදු 3ක කාලයක් තුළ මේ භෝග සියල්ලගෙන්ම සම්පූර්ණතාවයට ළඟා වීම. කුෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඔබතුමා සඳහන් කරා මේ නව වසරේ කුෂිකාර්මික සැලැස්මක් තියෙනවා යහපත් කුෂිකාර්මික පිළිවෙත. එහෙම නැත්නම් යහපත් කුෂිකාර්මික පිළිවෙත් මත පිහිටමින් පරිසර හිතගාමී කුෂිකර්මාන්තයක් ප්‍රචලිත කරන්න. ඉතින් අපි කඩපිලට ගියත් පොළට ගියත් විශේෂයෙන්ම ගොවි ජනතාව එමත් අපි පාරිභෝගික ජනතාව හොයන්නේ වස විසෙන් තොර ආහාරය ලුණු ටික පළතුරු ටික පලා වර්ග ටික. එතකොට මේ පාරිභෝගික ජනතාවට අවශ්‍ය මේ වස විසෙන් තොර ආහාර ලබා දීම සඳහා අපකට ක්‍රමවත් වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඔබ කිව්වා වගේම අපි පාරිභෝගිකයන්ට දෙන ආහාරවල ගුණාත්මය වස විස අවම තත්වයේ තමයි බලාපොරොත්තු වෙන්නේ. වස විසෙන් තොර ආහාර ලබා දීම තමයි ප්‍රධානම බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව සඵල කරගැනීම සමාජ දෙපාර්තමේන්තුව යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන දියත් කළේ ගැප් කියන වැඩසටහන. මේ වැඩසටහන වචනයට ගැප් වුණාට විතරට විශාල පුරුල් පරාසයක් තියෙන වැඩසටහනක්. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ගොවි ජනතාවට ඒ කෘමි හා පලිබෝධිකයන්ට ඔරොත්තු දෙන වර්ග ලබා දීලා ඒ මගින් ශාස්ත්‍රයේ තියෙන පොහොර භාවිතයේ වගේම වැඩියෙන් කෘමිනාශක භාවිතයේ අවම කර ගැනීම සඳහා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අනිකුත් තාක්ෂණ ක්‍රම භාවිතා කරලා බලාපොරොත්තු වෙනවා ඒකාබද්ධ පාලිබෝධ පාලන, ඒකාබද්ධ පාංශු පෝෂක පාලනය සියල්ල ගොවි ජනතාව වෙත ලබා දීමට දැනටමත් ලබා දීලා තියෙනවා. ඒතොර ඒ ගොයින් ඒ සඳහා අනුගත කරවීම තමයි ප්‍රධාන බලාපොරොත්තුව. අපි සියලු බලතල ලබා දුන්නා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට මේ ගැප් වැඩසටහනට අනුයෝගගත වීමට කැමැති. අපි ගොවීන් ඒකට යොමු කළ යුතුයි. කැමැති සියලු ගොවීන් ඉස්ලාම් ලියාපදිංචි කරන්න කියලා. ඒ සඳහා අපි ගොවීන්ට ඒ නියාමනය ලබා දෙනවා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු අවසානයේදී අඩුදානේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වගා කරන ගොවීන් 25,000 30,000 කට ප්‍රමාණයක් මේ කටයුතුට සහභාගී කරව ගන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙනවා දැන් පාසු පරීක්ෂණ වැඩපිළිවෙළක්. විශාල වශයෙන් දීපියාප්තිච්ච විද්‍යාගාර පහසුකම් ලබා දීලා තියෙනවා. මේ අනුව බලාපොරොත්තු වෙන සියලුම ගොවීන්ගේ සියලු ගොවි ශේෂ්ත්‍ර පහන්සු පරීක්ෂාවට ලක් කරලා ඒ මගින් පොහොර නිර්දේශ ලබා දෙන්න. කුෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමනි, අපි කුෂිකර්මාන්තය ගැන කතා කරද්දී ගුණාත්මක බීජ සහ රෝපණ ද්‍රව්‍ය ගැන සුවිශේෂී අවධානයක් යොමු කරන්න වෙනවා. මොකද අපි කුෂිකර්මාන්තය තුළින් සෞභාග්‍ය කරා ළඟා වෙන්න නම් ඉතාමත් හොඳ භෝග නිෂ්පාදනයක් තියෙන්න ඕනේ. ඒ සඳහා ගුණාත්මක බීජ භාවිතයට අපි ගොවීන් අනිවාර්යයෙන්ම හුරු කර යුතුයි. ඉතින් ඒ සඳහා ඒ කියන්නේ විශේෂයෙන්ම මහා කන්නේ සහ වැල කන්නේ සම්පාදක කර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුණාත්මක බීජ නිෂ්පාදන වැඩසටහන් කොහොමද අපි ගොවි ජනතාව වෙත ලබා දීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා? අපිට දැන් ඔබ කිව්ව හරි, දැන් අපි බීජ භාවිතය පාත්තුත් එහෙම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත බීජ භාවිතා කරන්නේ ගොවි මහත්වරුන්ගෙන් 10%කටත් අඩු ප්‍රමාණයක්. ඒතුරු සියල්ල ඒ තම තමුන්ගේ බීජ හෝ ළඟින් ලබා ගන්න පුළුවන් බීජ භාවිතා කරන්නේ. ඒ බීජ වුණත් ප්‍රධාන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ගුණාත්මය ඉහළ නම්. ඉතින් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මහවැලි අධිකාරිය ඇතුළු සමස්ත කෘෂිකර්ම ශාස්ත්‍රීය නිලධාරීන්ගේ ආයතනවල වගකීම තමයි ගොවියාට ඒ
ගුණාත්මක බීජ ලබා දීමට තියෙන ලබා ගැනීමට තියෙන සම්භාවිතාවය වැඩි කිරීම. අපි ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. මම ඉස්සලා කිව්වා වගේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මහවැලියත් ඒ වගේම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් එකතු වෙලා ස්වයං බීජ නිෂ්පාදනය ඒ වගේම බීජ ගොවිපළවල් ඇති කිරීම ඒ කටයුතු කරන යන අතරතුර තාක්ෂණ වශයෙන් ඉහළ දෙමුම් බීජ හයිබ්‍රිඩ් බීජ ලබා දීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ ඇයි මිරිස් නිෂ්පාදනය පහළ ගියේ. ඒකට හේතුව තමයි අපි ඉස්සර අපි හැමෝම දන්නවා 80 දශකයේ මේ රටේ ස්වයං පෝෂිත තත්ත්වයක තිබ්බේ පිළි මිරිස් නිෂ්පාදනය 70-80 දශකයේ. නමුත් ඒ කාලයගෙත් එක්කම ඒ තිබුච්ච වර්ගවලට හැකියාවක් තිබුණ නැහැ රෝග වහා පලිබෝධයන් ඔරොත්තු දෙන්න. අපි සමස්තයක් වශයෙන් රටේ ගොවි ජනතාවට රටේ ජනතාවට වසවිස අවම ආහාර ලබා දීමේ පරමාර්ථයෙන් අපි ඉතා විෂාධික කෘෂි රසායන තහනම් කළා. මේත් එකම ගොවින්ට ප්‍රශ්නයක් ඇති වුණා මේ සතුන් මර්ධනය කිරීම සඳහා. ජනරල් ලීප් කල් කම්ප්ලෙක්ස් එක මර්ධනය ඉතාමත් අවාසි වුණා. මේකට තමයි අපි දීර්ඝකාලීන පරීක්ෂණ වලින් දැන් හොයාගෙන තියෙනවා ඉතාමත්ම ඉහළ අස්වැන්නක් තියෙන හයිබ්‍රිඩ් මිරිස්. ඒ වගේම හයිබ්‍රිඩ් දෙලෝලු. ඉතින් මේ දෙමුහුන් බීජ නිෂ්පාදනය කිරීම ක්‍රියාවලිය තාමත්ම ශක්තිමත් කරලා අපි ඉදිරි දිගට බලාපොරොත්තු වෙනවා. සාධාරණ මිලකට ගොවියාට බීජ ලබා දීම තමයි ප්‍රධාන පරමාර්ථය. මේ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගරු ඇමතිතුමාගෙන් ඒ වගේම ලේකම්වරුන්ගෙන් ලබා දීලා තියෙනවා. ගරු අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධාන අරමුණ තමයි මේ බීජ නිෂ්පාදනය වැඩි කරලා මේ රටේ ස්වයං පෝෂිත තත්ත්වයට ළඟා කර ගැනීම. මේ සියල්ලටම අපි වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. නිෂ්පාදනය වැඩි කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමනි, කෘෂිකර්ම දෙපාර්තමේන්තු කෘෂිකාර්මික සෞභාග්‍ය කරා අපේ රට ගෙන යන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ සැලසුම් සහ ක්‍රමවේදයන් අපිට ඇත්තටම මේ පොඩි කාල වේලාව තුළ සාකච්ඡා ගන්න හරි අමාරුයි. නමුත් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන මේ සැලසුම් සහ ක්‍රමවේදයන් අපේ රට කෘෂිකාර්මික සෞභාග්‍ය ළඟා කරගන්න. එතකොට අනිවාර්යයෙන්ම මේවා ගොවි බිම් කරා එහෙම නැත්නම් ගොවි ශේෂ්ඨ කරා යා යුතුමයි. එහෙම වුණොත් තමයි ඇත්තටම අපිට සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අතින් බලපුවම මේ වර්ෂයේ කොහොමද අපි මේ අපේ මේ සැලසුම් කොහොමද ගොවි බිම් කරා එහෙම නැත්නම් ගොවි ශේෂ්ඨ කරා ගෙන යන්න පෙරපිළිවෙල යොදලා තියෙන්නේ? කපිලා ඔබ කියපු ප්‍රශ්නේ හරියටම හරි. මොකද අපි තාක්ෂණයේ කොච්චර තිබුණත් ගොවියට ළඟා වුණ නැත්නම් ඒක තාක්ෂණය භාවිතා කරේ නැත්නම් අපිට වැඩක් නැහැ. ඉතින් අපි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම කෘෂිකර්මයට සම්බන්ධ සියලුම නිලධාරීන්ගේ ඒකාබද්ධ ප්‍රවේශයක් කරා තමයි මේ තාක්ෂණයේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම දන්න දෙයක් තමයි මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ කෘෂිකර්ම සේවයේ කෘෂිකර්ම නිලධාරීන්ගේ තාක්ෂණය ජනනය කරන තාක්ෂණ ව්‍යාප්තිකාරකයන්ගේ විශාල හිඟයක් තියෙනවා. මේ මූලික මාස කීපය තුළ හිඟේ මග වාරා ගැනීමට අපි කටයුතු කරමින් පවතිනවා. මම ඒක විශ්වාස කරනවා. ඒත් එක්කම අමාත්‍යාංශයත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් ගරු ඇමතිතුමත් ගරු ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සියලුම නිරීක්ෂණ කටයුතු සහ මග පෙන්වීමෙන් කියන්නේ සියලුම කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනා බිම් මට්ටමේ එක එකාබද්ධව ක්‍රියාත්මක කළ යුතුයි කියන එක තමයි හරි ක්‍රියාවලිය. ඒ සඳහා අපි මහවැලි අධිකාරී නිලධාරිනුත් ගොවිජන සේවා නිලධාරිනුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සියලුම දෙනා වාරි මාර්ග සියලු දෙනා එකතු වෙලා තමයි ඉදිරියට මේ අවුරුද්දේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කටයුතු කිරීමේදී අපි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන රාජකාරිය තමයි තාක්ෂණය නිපදවීම සහ තාක්ෂණය ප්‍රධාන වශයෙන් ලබා දීමේ නිලධාරී සියලු දෙනාට. ඒතොර ඒ කාර්යය තමයි ප්‍රධාන වශයෙන්ම සිදුවෙන්නේ අපි මේ 2021 වර්ෂයේ. ඒ මගින් තමයි ගොවි ජනතාවට ඒ තාක්ෂණය ලබා දීමට කටයුතු කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කාර්යය සාර්ථක වුණාම කිසිම ගොවි මහත්මයෙකුට තාක්ෂණයේ අඩුවක් ඇති වෙන්නේ නැති වෙයි. මේ 2021 වර්ෂයේ ඉතාමත් සාර්ථක වර්ෂයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද අපි ගොවි බිම ටන්වල තුලින් සාකච්ඡා කරේ 2021 වර්ෂයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ රට කෘෂිකාර්මික සෞභාග්‍ය කරා ගෙන යාම සඳහා සකස් කරලා තියෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. ඉතින් අපි ඔබ සැමට ආරාධනා කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙලත් එක්ක එක්කව වෙන්න, ඒකාබද්ධ වෙන්න, ඒ වගේම ක්‍රියාකාරීව දායකත්වය දක්වන්න. එතකොට අපිට පුළුවන් අපේ රට කෘෂිකාර්මික සෞභාග්‍ය කරා ඉතාමත් පහසුවෙන් ලෙහෙසියෙන් ළඟා කර ගන්න. ඉතින් අද අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉදිරි ගමන් මඟ සම්බන්ධයෙන් අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි ඔබතුමාට ආයිබෝන් කියලා සමුදෙනවා. ඉතින් අපි යලිත් සද්දිනකින් ඔබ හමුවන බලාපොරොත්තු වෙන මෙවැනිම ගෝබිම ටර්නල් වැඩසටහනකින් අපි සමුගන්නවා. එතෙක් අපි ඔබට නිදුක් නිරෝගීමත් සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.